අයිබෝන් බසිල්ද නටම ශ්‍රී ලංකාවේ පුරංගෝ කුමරු අසද්දමු. දැන් මම ඔබට කිව්වා ඉස්සල අපි උදේම මාවර මණ්ඩිය ඇල ප්‍රසංස්කරණී කටයුතු ආරම්භ වුණා. 13 වෙනි දවස අති සාර්ථක අපි 275ක් පමණ පැය මේ වෙනිට සම්පූර්ණ කළ අවසන් කළ තියෙනවා. දැන් මම තවත් ස්ථානයකට යන ගමන් අපේ තරුණ අයිය කෙනෙක් අතනම රුවන් අයියා පොඩි වැඩක් පටන් අරගෙන තියෙනවා. ඒක ලොකු පූර්වාදර්ශයක් වෙනවා. මම හිතනවා මේක බලගෙන ඉන්න කට්ටියට ලොකු පූර්වාදර්ශයක් නිසා අපි එතනට යන ගමන් වැඩේ කොහොමද කෙරෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. රුවන් අයියා ඉස්සරහා යනවා. බලමු එතන මොන වගේ වැඩක්ද කෙරෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. සංජීව අයියත් එක්ක යන්නේ. අපි ගිහිල්ලා එතන ඔබට පෙන්නන්නම් එතන කරන වැඩේ මොන වගේ එකද. ඔබට පේනවා ලස්සන වැඩක් වෙන්නේ. බලන්න ආදර්ශමත් වැඩක්. පැහැදිලිවම ආදර්ශමත් වැඩක්. රුවන් අයියාගේ වැඩේ මේක එයා ආරම්භ කරලා තියෙනවා. බලන්නකෝ මේක අවුරුදු ගන්නත් නිකන් හිස්ස තිබිච්ච ඉඩමක්. මේකෙන් අද ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක ඔබට මේ මුළු ලෝකවාසී ශ්‍රී ලංකාවාසී හැමෝටම පෙන්වන්න අයියත්තරම මෙතනට ආවේ. අපි ගිහිල්ලා කතා කරලා බලමු රුවන් අයියත් එක්ක සහ අතන පැතරයක් ආධාරයෙන් ආරම්භ කරලා තියෙන වැඩේ. අපි ඒක බලමු මෙතනට ගිහිල්ලා. බලන්න මේ ලස්සන වැඩේ මොනතරම් අලංකාරවත් විදියට පිළිවෙලට කෙරෙනවද කියලා. මේක අවුරුදු ගණනාවක් තිස්සේ අක්‍රිය වෙලා නිකන් හිස්ව තිබිච්ච ඉඩමක්. බලන්න මේක අද පුරන් රුවන්නයි ආයිබෝවන් පොඩේන් මවතන් එනකම් මේක මොකද්ද අයියා අදහස් කරේ? මොන වගේ දෙයක් මේක වගා කරන්නද? මෙතන මොකද මේ වැලිගොඩ දාලාද? ගන්න මේ වැලිගොඩ දාන්න ගියොත්නම් මේක විනාශ වෙනවා නේ. සන්දනකම් මොනවද උණු වැටියක් හිටවලා ඒ ටික මොනවද පුරවන්න තමයි. පුවක් හරි පුවක් පුවක් වැටියක් නේ ඔලගේ දොරන්න එක තියෙන එකයි බ්ලොක් වෙලා ඉන්න තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. දිගටම වතුර බහිනවද? වතුර බහිනවා. ඒ වුණාට හිමින් බහින්නේ මේ එන ඇල ගොඩ දා ගන්න වෙයි. ඇල ඇල ආයින මෙහෙට මේ ඇල රක්ෂිතයක් තියෙනවා නේ මම දැනන්නේ. ආ රයිට්. රොගන්න ඒ කුඹුක් කිරවල දෙනවා කියලා බලමු. ඒක ලොකු ආදර්ශයක්. ඔබ බලන් ඉන්නවා නම් ඔබත් ඔබේ ඉඩම් තියෙනවනේ මේ වගේ හිස්ව තියෙන මේ වගේ වගා කරලා පටන් ගන්න. හරි ලස්සනට ඒක කරලා තිනවා. ඉතින් මේ වගේ නිහඬ මිනිස්සු ඉන්නවා මේ ලංකාවේ හැමතැනම. අපි ආරාධනා කරනවා මේ කට්ටියත් අපිත් එකතු වෙන්න කියලා. අනේ කියන්නකෝ බලන්න දැන් මේ ලංකාව පුරාම ලොකු ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා. පුරන් කුඹුරු අස්සද්දන වැඩ පිළිවෙලා නාලකත් එක්ක අපිත් එක එකතු වෙලා ඉන්නවා. මොකද පෞද්ගලික අදහස. ඇයි මේක අයියට පටන් ගන්න හේතුනේ? ඇත්තටම ඉතින් කන්න තියෙනවා නම් තව දෙයක් අවශ්‍ය නැහැ කියලා දැන් මට දැනෙන්නේ. ඉතින් කන්න දේ තියෙනවනේ මේ රටේ මිනිස්සුන්ට. ඉතින් වෙන මොන සල්ලි ප්‍රශ්නත් නැහැ. සල්ලි ප්‍රශ්න නැහැ. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ කන්න සල්ලි වලට ගන්න වෙන. ඒකනේ මේ වගේ ඉතින් තියෙන ඉඩම් ටික ලැබුණා නම් ඉතින් ආපහු ඉතින් නිකන් කන්න. දැන් මේකෙන් හාන්ද සාමාන්‍යයෙන් ට්‍රැප්පේට කොච්චර වගේ? 4000ක් අකරේ. ඒ බාණ්ඩ අක්කරේ රුපියල් 4000කට හාලා මේකේ මම හිතන්නේ නිකන් මොනවා හරි විසික් කරත් පැලවෙනවා. හැමදේම හිටවලා ගන්න අතට අහුවෙන හැමදේම හිටවලා. දැන් හොඳ සරුසාර පසක් මේ. ඔබට පේන්නේ බා. ඉතින් මේකේ ඕන භෝගයක් අපිට වගා කරන්න පුළුවන්. අරගුව වගේ මේක පවුල් 10කට නෙවෙයි 100කට උනත් කන්න දෙන්න පුළුවන්. බතු බණ්ඩක් අතේ හිටෙව්වත් ඉතින් නේද? වම්බටු බණ්ඩක් වගේ දේවල්. බලමු අරහෙට ගිහින්. දැන් මේ අයින දිගට පොඩ පේනවා කුඹුක් හිටවල තියෙනවා මේ. මේක ඇත්තටම ආදර්ශක විපලක් කරන්න පුළුවන්. ඔව්. ඒ වගේ දේවල් තමයි පොඩි. ඔබ බලන් ඉන්න ඔබට කියන්න ඕනේ මේකේ වැවක්. ඉතින් මේ ඉඩ ප්‍රමාණය හොඳට මැදින්නේ. මේක ස්කැවේටර් එකක් දාලා හැරුවා හරලා මේ ඔව් බැම්ම බැඳලා මේ දාන්න ඕනේ ඕලු වගේ දේවල්. එන්න අපි ආරාධනා කරමු මේ ළඟපාත ඉන්නවා නම් කවුරු හරි මේ ස්ථානෙට ඇවිල්ලා මේ ශ්‍රමයෙන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දේවල් වලින් සම්බන්ධ වෙන්න. අපි නිතරම මේ ස්ථානෙත් වැඩ කටයුතු සුවා බලන්න
අදහස් කරනවා සහයෝගය දෙන්න මේ වැඩේට. අර එහා පැත්ත ලියද්ද කරලා නේද? පොතෙන්ද කරලා නැති නැති ටිකක් තියෙනවද? අර ටික. ආ එහා පැත්ත. මේ 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 අයිනේ මොකද්ද? මේ කමත. අර එහා පැත්ත ටික නේ. එතන තියෙනව අක්‍ර භාගය. වැඩි නේ. ඒක නෙමෙයි. අර අතන අර ගස් වැටියෙන් එහා තියෙනව එතන අක්‍ර කාමාරක් තියෙනවා. අහිර යන්න පුළුවන්ද? ඔව් යන්න. ඒකත් අපි කරලා දාමු. ඔව්. මේ ඈත අක්‍රයක් විතර නේ. ලෑස්ති කරලා දික්වහන් දී ඊළඟ පාර වතුරන්න ඕන. ඔව්. අප්‍රේල් කන්නේ අපිට ලෑස්ති වෙන්න පුළුවන් එකට. මේක මේ ට්‍රැක්ටරේම හාන්න පුළුවන්. ආයෙන ඒකත් එහෙම බලපඩ නිකන් යන්නේ. ටික හරි කොටලා දැන්න. ඔව් අපිට ඔබ මේ පැත්තට යන්න පුළුවන් උනොත් ගිහිල්ලා පෙන්නන්නම්. පස්සේ කොහම නමුත් අපි ඒක පටන් ගමු නේද? ඔව් ඒ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න. ඔව් දැන් මේකේ මේකේ කවුද දන්නේ කරන්නේ? මේකේ එක්කෙනා මේ හම් වෙනවා. එයාටත් මම දැන් මේ පාරක් දීලා දැම්ම. ඒගොල්ලන්ට පාරක් නැති ප්‍රශ්න තිබුණානේ. ආ. දැන් ඒගොල්ලන්ට ඕනෙලාට වැට ගරවලා මේ ඒගොල්ලා වැට කරගන්න තිබුණා. ආ බලන්න මේ ලස්සන මේ ඇස්සකුත් ගහලා. දැන් මම මේක මිට කලින් දන්නේ නැහැ මෙහෙම තියනවා කියලා නැත්තම් එනවා. ඉතින් ඔබටත් පුළුවන් අපටත් අපි ආරාධනා කරනවා ඉන්න මේ ස්ථානට ඇවිල්ලා නිදහසේ ඉඳලා මේ සුන්දරත්වයේ විඳලා යන්න කියලා අපි ආරාධනා කරනවා. ඔය බලන් ඉන්න මන්ට අපි දන්නවා අපි රුවන්නයි අඳුරන පෞද්ගලික අඳුරන කට්ටියත් මේක බලනවා. එන්න මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරන්න ඕනේ. මෙතන ලිඳක් නේද හදන්නේ? ඉතින් මේ සියලු දේවල් සැකසීලා තියෙනවා මේ වගාවක වගා භූමියකට සූසු විදියට. මේ කාණු කපලා තියෙන පොල් හිටවන්න. නෑ කාණු විතර නෙවෙයි වතුර ටිකක් ගන්න. ඒක මේක ආදර්ශ වැඩ ආදර්ශ ගොයිපලක් වගේ තමයි කරන්න පුළුවන්. හරක් දෙන්නෙක් ගියක් දැම්මම පළතුරු ටික හිටවන්න තමයි හිතායි. ආ මොනවද? සියලුම පළතුරු වර්ග ඒවා ටික සේ. ඒ පළතුරු පැල එහෙම ඕනිද අපිට හොයාගන්න? අපිට එහෙම පළතුරු පැල වගේ දේවල් හොයලා දෙන්න පුළුවන් නම් හොඳයි. අපි මේකෙන් අපි මේකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. බලන් ඉන්න කවුරු හරි ඉන්නවනම් අපිට කතා කරලා කියන්න. මගේ අපි දුරකථනම් කියටින් දාන්න. කතා කරලා කියන්න පළතුරු පැල අද්දේවල් දෙන්න පුළුවන් නම් දෙන්න. ඒ වගේම කියන්න ඕනි අපි එන ඉරිදට පුවක් පැල 500යි මේ පැල 50යි කුඹ කැල 100යි හිටවනවා මාවර මණ්ඩිය ඇල දෙපැත්තේ. ඒකට සම්බන්ධ වෙන්න වටේ ඉන්න කට්ටිය මට දැන් හර්ෂ මල්ලි කතා කරපන්නේ පිටි ඉඳලා. එයා හිටවු දිනවකෝ හර්ෂ මල්ලි එන්න අපිත් එකතු වෙලා මේ වැඩේ කරමු. ඒ වගේ මේ දැන් මම ඉන්නේ ඇත්තටම හොරණ. හොරණ මේ පැත්තේ කොයි හරියද? හොරණ පණංවිල. හොරණ පළාතේ පළංවිල කියන ස්ථානයේ අපි රුවන් අයියාගේ ගොවිපලක් ආරම්භ කරලා තිනවා. මේ පේන්නේ එකේ අද තමයි මම හිතන්නේ මේක හාන්න පටන් ගත්තේ. අදද? ඔව්. ඔව් අද පළවෙනි දවසේ. ඉතින් ඒක ආරංචිය නිසා තමයි මේක ඔබට පෙන්වන්න මේක ආවේ. අපි අද තියෙන තත්ත්වය සහ තව ටික දවසකින් මේකේ තත්ත්වය කොහොමද කියලා අපි බලාගමු. එහෙනම් හැමදාටම තිරුවන් සරණයි. ජය වේවා.